ඔබ දන්නවා රුසියානු නායකයා තම හමුදා යුක්‍රේනයේ ප්‍රදේශ කීපයක් වෙත සාමසාද කටයුතු යයි කියමින් පිටත් කිරීමට නියෝග දුන් බව අප මීට පෙර වීඩියෝකින් ගෙනාවා. පසුගිය සඳුදා දින සිදු කළ ප්‍රකාශයෙන් ඔහු තවදුරටත් සඳහන් කර සිටියේ ඔටෝමාන් අධිරාජ්‍යයාගේ කාලයේ පටන් පුරාණ රුසියානු දේශයක් ලෙස යුක්‍රේනයේ පැවති බවයි. රුසියාව තම හමුදා යුක්‍රේනය තුළට එවීමටගත් මෙම පියවර සමග ලොව ප්‍රබලයන් ලෙස සැලකෙන රටවල් ගණනාවක නායකයින් තම විරෝධය විවිධාකාරව පළ කරනවා. එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව විසින් රුසියානු බැංකු පද්ධතිය හා සිදු කරන සියලු ගනුදෙනු අතහැර දැමීමට හා අධික හුවමාරු මිලක් පවත්වා ගැනීමට කටයුතු කර තිබෙනවා. මේ අතර අන්තර්ජාල ආරක්ෂාව සම්බන්ධව ලබා දිය හැකි පහසුකම් ලබා දීමටද කටයුතු කරන බව සඳහන්. රුසියාව සතු ඩොලර් බිලියන ගණනක ව්‍යාපෘතියක් වන නෝඩ් ස්ට්‍රීම් 2 නැමැති ස්වභාවික ගෑස් ප්‍රවාහන නල පද්ධතිය සම්බන්ධ සියලු කටයුතු ජර්මනිය විසින් අතහැර දමා තිබෙනවා. කැනඩාව විසින් ප්‍රකාශ කරමින් රුසියාට විරුද්ධව පනවන සම්බාධකවල පළමු පියවරක් ලෙසට රුසියාව සමඟ මෙතෙක් පවත්වාගෙන ආ සියලු ආර්ථික සම්බන්ධතා අතහැර දමන බවත් තම රට තුල පවතින රුසියානු බැංකු සඳහා අමතර මූල්‍ය සම්බාධක පනවන බවත් ප්‍රකාශ කළා. ඒ වගේම තම හමුදා යුක්‍රේනයේ ශක්තියක් වන ලෙස ලැට්වියා ප්‍රදේශයට පිටත් කරන්න බව සඳහන් කළා. මේ අතර චන්ද්‍රිකා ඡායාරූප නිරීක්ෂණයේදී යුද හමුදා අවි ආයුධ රැගත් ට්‍රක් රථ යුද ටැංකි ඇතුළු රථවාහන 100කට අධික ප්‍රමාණයක් හා යුද හමුදා බටයින් ලක්ෂ 2කට පමණ ආසන්න ප්‍රමාණයක් යුක්‍රේන බෝඩරය ආසන්නයේ දකුණු දිග බෙලරුස්හි රැඳි සිටින බව නිරීක්ෂණය වෙනවා. මෙම චන්ද්‍රිකා ඡායාරූප නිරීක්ෂණයේදී රුසියාව විසින් බටහිර රුසියාව ආසන්නයේ විශාල ප්‍රමාණයේ తాවකාලික රෝහල් සමූහයක් ඉදිකරමින් පවතින බව පෙනියනවා. මේ අතරතුරදී යුක්‍රේනයේ සඳහන් කර සිටින්නේ රුසියාවට විරුද්ධව ජාත්‍යන්තරය විසින් ආර්ථිකමය වශයෙන් සම්බන්ධක පැනවීමට මේ සුදුසුම කාලය බවයි. ඇමරිකානු එක්සත් ජනපදයේ නායකයා සඳහන් කළේ රුසියාවට ලොව අනෙක් රටවලින් ලැබෙන ආර්ථිකමය සියලුම ලාභ මුළුමනින්ම නවතා දැමීමට කටයුතු කරන බවයි. තවදුරටත් යුරෝපීය රටවල්හි වෙළඳපළින් රුසියාවට ආර්ථික ලාභ ලබා ගැනීමට අවස්ථාවක් ලබා නොදෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. එම ප්‍රකාශ අතරතුර ඔහු සඳහන් කළේ යුක්‍රේන ජනතාවට විඳීමට සිදුවන දේ රුසියානුවන්ටත් ඔවුන්ගේ හිතවාදීන්ටත් අනිවාර්යයෙන්ම තමන් විසින් විඳීමට සලස්වන බවයි. බොහෝ දෙනෙකු ලෝකයේ තුන්වෙනි ලෝක යුද්ධය සිදුවෙතැයි සඳහන් කරන මෙම රුසියාව හා යුක්‍රේනයට අදාළ ගැටලුව මුළු ලෝකයේම දෙපසට බෙදෙයි වෙන් කරමින් විශාල ගැටලුවක් බවට පත් වෙමින් තිබෙනවා. මේ අතරතුරේ පකිස්තානු නායකයා විසින් රුසියාවේ දෙදින නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. රුසියාව හා යුක්‍රේනයට සම්බන්ධ මෙම ගැටලුව පැන නැගීමේ ආසන්නතම අවස්ථාවක් ලෙස යුක්‍රේනය විසින් නේටෝ සංවිධානයේ සමාජිකත්වය අයදුම් කර සිටීම ඇඳින්නේ හැක. රුසියාව පවසන්නේ යුක්‍රේනයට නේටෝ සංවිධානයේ සමාජිකත්වය ලබා නොදෙන බවට ඇමරිකා එක්සත් ජනපදයේ හා නේටෝ සංවිධානයේ සහතිකයක් ලබා දිය යුතු බවයි. තවද තම කලාපයේ ආරක්ෂාව හැල්ලුවට ලක් නොකළ යුතු බවත් පවසන රුසියාව නැගෙනහිර යුරෝපයේ දැනට නේටෝ විසින් ක්‍රියාත්මක කරනු ලබන සියලුම ආකාරයේ හමුදා ක්‍රියාකාරකම් නැවැත්විය යුතු බවට කියා සිටිනවා. මේට ප්‍රතිචාර දක්වමින් බටහිර රටවල නායකයන් ප්‍රකාශ කරන්නේ නේටෝ සංවිධානය යනු සෑම රටකටම විවෘත වී ඇති සංවිධානයක් බවත් එහි සමාජිකත්වයේ ඉල්ලීමට ලෝකයේ පිළිගත් ඕනෑම රටකට හැකියාවක් පවතින බවත්ය. පසුගිය අඟහරුවාදා දින යුක්‍රේන ජනාධිපතිවරයා විසින් සාම සාකච්ඡා සඳහා රුසියානු ජනාධිපතිවරයාට ආරාධනා කර සිටියත් එම ආරාධනාවට කිසිදු ප්‍රතිචාරයක් මේ දක්වා ලැබී නැත. මේ සමගම යුක්‍රේනයේ විසින් ඊයේ දිනේදී රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළා. යුක්‍රේනයේ රාජ්‍යාංශය හා ආර්ථික වශයෙන් වැදගත් බොහෝ ස්ථාන වෙත දිගින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාර මාලාව හමුයි. එම ප්‍රහාරවලට මුහුණ දීම සඳහා දවල මන්දරයේ විසින් විශේෂ සහායක් අද සිට යුක්‍රේනයට ලබා දීමට කටයුතු කරමින් සිටිනවා. මෙම සයිබර් ප්‍රහාරය හා රට තුළ ඇතිවෙමින් පවතින තත්ත්වය හමුයි යුක්‍රේනයේ තුළ ක්‍රියාත්මක වන ප්‍රධාන ගුවන් තොටුපළවල් කීපයක් වසා දමා තිබෙනවා. ඒ අතරම සියලුම ගුවන් යාන යුක්‍රේන ගුවන් මගහැර ක්‍රියාත්මක විය යුතු බවට බොහෝ ගුවන් සමාගම් විසින් උපදෙස් ලබා දී තිබෙනවා. දිගින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාර මාලාව හමුයේ ගුවන් යානාවන් වෙත වැඩි තොරතුරු ලැබීම ඉතා බරපතල වූ අනතුරුදායක තත්ත්වයක් විය හැකි බවයි එම නිවේදනවල වැඩිදුරටත් සඳහන් වන්නේ.
තත්ත්වය මෙසේ පවතිද්දී මහජන ආරක්ෂාව සැලසීම වෙනුවෙන් යයි සඳහන් කරමින් රුසියාව විසින්ද යුක්‍රේන බෝඩරය ආසන්නයේ ගුවන් තොටුපළ කීපයක් වසා දමා තිබෙනවා. යුක්‍රේන ජනාධිපතිවරයා පවසන පරිදි රුසියානු යුක්‍රේන බෝඩරේ රුසියානු සෙබරුන් ලක්ෂ දෙකක් පමණ රුසියාව විසින් සූදානමින් තබා ඇති අතර ඔවුන්ට තමන් මුහුණ දීමට සූදානමින් සිටින බවයි ඔහු පවසා සිටී. තත්ත්වය මේ ආකාරයෙන් තිබෙද්දී මීට මොහොතකට පෙර රුසියානු නායකයා විසින් යුක්‍රේනයේ තුල යුදමය ක්‍රියාන්විතයක් සිදු කරන බව එරට රූපවාහිනිය අමතමින් ප්‍රකාශයක් සිදු කළා. අවි බිම තබා යටත් වන ලෙසත් නොයිසේ නම් බරපතල ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. තවත් මෙවැනි වැදගත් වීඩියෝවක් ඉදිරිපත් කළ සැනින් ලබා ගැනීමට 360 ශ්‍රී ලංකා YouTube නාලිකාව ලයික් කරන්න, subscribe කරන්න, share කරන්න. ස්තුතියි.